ඇත මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්පියුටර් හාඩ්වෙයාර් ටෙක්නිෂියන් කෙනෙක්ගේ ටූල් කිට් එක සහ නෙට්වර්ක් ටෙක්නිෂියන් කෙනෙක්ගේ ටූල් කිට් එක ගැන. ඉතින් බලමු මොනවද මේවයි තියෙන ටූල්ස්, ඒවයි කාර්යභාරය සහ ඒවයි කොයි කොයි අවස්ථාවන්වලද භාවිත වෙන්නේ කියලා. අපි මේකට සාමාන්‍ය විවහාරේ පාවිච්චි කරන්නේ මල් එක කියලා. ඉතින් අපේ ටෙක්නිකල් වර්ඩ් එක වෙන්නේ මේ ටූල් එක වෙනුවෙන් Phillips head screw drive කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. ගොඩාක් වෙලාවට අපිට ස්ක්‍රූස් ගලවද්දී මෙන්න මේ කියන ටූල් එක ප්‍රයෝගී වෙනවා. ඊළඟට අපි මෙන්න මේ ටූල් එකට අපි කියන්නේ flat head screw drive කියලා. ඉතින් අපේ සාමාන්‍ය විවහාරෙත් පාවිච්චි කරන වෙනම තමයි flat head එකක් නැත්නම් flat එකක් තියෙන ස්ක්‍රූස් ගලවන්න තමයි අපි මෙන්න මේ ටූල් එක පාවිච්චි කරන්නේ. මෙන්න මේ ටූල් එක පොඩක් විශේෂ ටූල් එකක්. අපි මේකට කියනවා Torx screw drive කියලා පොදුවේ කියන්නේ. ඉතින් Torx screw drive එක ගොඩක් කෙනාට පාවිච්චි කරන level 5 technician කෙනෙක් CQ screws වලට තමයි මේක ගොඩක් කෙනාට පාවිච්චි කරන විශේෂයෙන් ඕගොල්ලන්ගේ mobile phones වල ඇතුළත hard disk වල control board printers laptop වල ඇතුළත අභ්‍යන්තර තියෙන screws ගලවන්න තමයි මේ කියන ටූල් එක පාවිච්චි කරන. ඉතින් මේක ස්ක්‍රූස් වර්ග කීපයක් තියෙන ඔයගලන්ට මම මේක දාලා තියෙනවා පෙන්ටලොප් ට්‍රොක්ස් ට්‍රොක්ස් සීකියු ට්‍රොක් ප්ලස් ඒ වගේ මේකේ වර්ග කිහිපයක් තියෙනවා. ටූල් එකට ගොඩක් කලාට විවිධ නම් පාවිච්චි කරනවා විවිධ පොත්ගලයන්. ඉතින් මේක නට් ස්ක්‍රූ ඩ්‍රයිව් බොක්ස් ස්ක්‍රූ ඩ්‍රයිව් ඔය විදිහට පාවිච්චි කරනවා. ඉතින් අපේ IT පැත්තෙන් බැලුවොත් මේකට අපි ගොඩක් කලාට කියන්නේ මෙට්‍රික් කියන ටූල් එක විදිහට අපි මේක හඳුනන්නේ. ගොඩක් වෙලාවට මේකෙන් බොක්ස් ටයිප් එකේ හෙඩ් එකක් තියෙන ස්ක්‍රූස් ගලව ගන්න තමයි ගොඩක් වෙලාවට තියෙන. විශේෂයෙන් මේ වගේ ස්ක්‍රූස් දෙන කේසින් වලට මදර් බෝඩ් එක මවුන්ට් කරන්න එන ස්ටෑන්ඩ් ඔෆ්ස් අන්න ඒ වගේ දේවල් ෆික්ස් කරන්න සහ රිමූව් කරන්න තමයි මේ ටූල් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි සමහරලාට ස්ක්‍රූස් වල හෙඩ් එක ඩැමේජ් වෙලා තියෙන ලාට මේ මෙට්‍රික් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක යූස් කරලා අපිට ඒ ස්ක්‍රූ එක රිමූව් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේකට ඇඩ්ජස්ටබල් ෂිෆ්ටර් කියලා කියනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඕගොල්ලන්ට පේන ඇති මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉස්සරහා තියෙනවා මේකේ මාරු කිසිම මාරු කිරීමේ එක නේද? එතනදී එනේ නැත්නම් ස්ක්‍රූ එකේ ප්‍රමාණයට අපිට පුළුවන් මේක ඇඩ්ජස්ට් කරගන්න. ඒකෙන් විශේෂත්වය වෙන්නේ සමහරවිට අපේ ත්‍රෙඩ් එකේ හිම ගියපු ස්ක්‍රූස් තියෙනවා නම් අපිට මේක පාවිච්චි කරලා එනේ රිමූව් කරගන්න පුළුවන්. අපි එදිනෙදා වචන භාවිතයේදී මේකට කියන්නේ බවුට් එක කියලා. නමුත් මේකට හාවිචන හරි වචන ඉන්න ඕන සෝල්ඩරි 9 කියන එක. ඉතින් LED භාවිතා කරමින් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල අභ්‍යන්තර උපාංග කොටස් සෝල්ඩරින් සහ ඩිසෝල්ඩරින් කරගන්න තමයි අපි මෙන්න මේ ටූල් එක පාවිච්චි කරන්නේ. අපි මෙන්න මේ ටූල් එක කියන්නේ ඩිසෝල්ඩරින් පම්ප් කියලා. සෝල්ඩරින් කරනකොට සෝල්ඩරි 9 එක පාවිච්චි කරනවා වගේම නැවත ඒ තියෙන ඉක්මන්ස් කොටස් වලට තියෙන තිරපින ලේට් කොටස් ඉවත් කරගන්නකොට හීට් කරලා මෙන්න මේ ඩිසෝල්ඩරින් පම්ප් එකෙන් සක් කරලා තමයි එම EM කොටස් නැත්නම් ලේට් කොටස් ඉවත් කරගන්නේ. මේකට අපි කියන්නේ සෝල්ඩරින් ටියුබ් කියලා. ඉතින් මේකේ කාර්යභාරය වෙන්නේ අපිට අවශ්‍ය වෙන ලේට් ආරක්ෂිතව මේකේ රඳවලා තියාගන්න. මේකේ ඔය ඩප්පියේ තියෙන උඩ හිසේ තියෙන හෝල් එකෙන් අපිට අවශ්‍ය ලේට් ප්‍රමාණය අරගෙන සෝල්ඩරින් කරගන්න පුළුවන්. අපි මේ ටූල් එකට කියන්නේ IC insert කියලා. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල මේ සර්කිට් බෝඩ් වල තියෙන ICs නැත්නම් ඒ IC සම්බන්ධ වෙන තියෙන බේස් එකට තියලා අපි ගොඩක් වෙලාවට අතින් තමයි තද කරන්නේ. එහෙම නැත්නම් ටූල් එකක් තියලා ඒ වෙනුවට පාවිච්චි කරන ඩිවයිස් එක තමයි මෙන්න මේ ටූල් එක. ඉන්සර්ට් එක වගේම තවත් උපංගයක් තියෙනවා IC පුලර් එක නැත්නම් IC එක්ස්ට්‍රැක්ටර් කියලා කියනවා. මේකෙන් කරන්නේ අපි දැනට සම්බන්ධ කරලා තියෙන බේස් එකකට සම්බන්ධ කරලා තියෙන IC එකක් රිමූව් කරන්න තමයි මෙන්න මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ. අපි මෙන්න මේ ටූල් එකට කියනවා 3 prong part grabber කියලා. ඉතින් මෙන්න මේ ටූල් එක අපිට පොඩ්ඩක් ප්‍රෙස් කරන්න ඕන. ප්‍රෙස් කරන් පස්සේ එළියට පොඩි ලෙඩ් තුනක් වගේ එනවා. පොඩි කම්බි තුනක්. ඒ කම්බි තුනෙන් තමයි අපි ස්ක්‍රූස් අල්ලලා පළවෙනි පාරට අල්ලගන්නේ සහ අවසාන අවස්ථාවේදී ඇණයක් ගලවද්දී අපි ඒ ඇණය එතනින් ඉවතට ගන්නෙ. ගොඩක් අය මතයක් දරනවා අනිවාර්යෙන් ෆ්ලැට් එකක නැත්නම් Phillips head screw drive එක මැග්නට් තියෙන ඕන වෙලාවට ඉතින් එහෙම අවස්ථාවක් නැහැ. මෙන්න මේ ටූල් එකෙන් තමයි යන ඊට සහ අතුරට අරගෙන පළවෙනි පාර ට්‍රෙඩ් එක අල්ල ගන්නේ සහ අවසාන ට්‍රෙඩ් එක ගලව ගන්නේ. අපි ටොයිසර් එකක් පාවිච්චි කරන්නේ
අපේ equipment වල තියෙන jumper එකක් එහෙම නැත්නම් ribbon එකක් විශේෂයෙන් laptop වල තියෙන data cable එකක් printers වල තියෙන data cable එකක් ඒ වගේ දේවල් remove කරගන්න සහ replace කරන්න නැවත මෙන්න මේ toy car එකේ ಉಪಯೋಗي කරගන්නවා ඒ වගේම තමයි brush එකක් මේ tool kit එකට තුලක් කරලා තියෙන අපේ තියෙන peripheral device clean කරගන්න යදාලි equipment clean කරගන්න ඒ සඳහා තමයි මෙන්න මේ brush එක tool box එකට add කරලා තියෙන්නේ अभी यदिदा मेकर पावच करें उल्लू गल ऐ थिंक अभी सामान्य टेक्निकली पावच करना वचने तम मेकर नीटल नाइकनी मेकिन तम समय अभी केबल देखिए मट इस अवस्था मेन मी टूल भावित करना मे टूल अभी वय स्ट्राप थिंक वय स्ट्राप टूल बॉक्स मे केबल सर दीना अवट खावाग रिमूव करना मे की मून तो सैजस की तीन थिंग अदाल सैज सिलेक्टर अब मेकिंग अवट खावाग रिमूव करना හැකියාව තියෙනවා ඒ වගේ තමයි මෙන්න මේ ටූල් එක ගත්තෙන් පස්සේ විශේෂ ඉක්විප්මන්ට් එකක් ඇන්ටි ස්ටැටික් වය ස්ට්‍රැප් කියලා තමයි දෙන්නේ මේක අපි අපි ඩිවයිස් එකක් ගලවලා ඇතුළත වැඩ කරනකොට ඒ අදාළ ඩිවයිස් එකට අපි මේක ග්‍රවුන්ඩ් කරගන්න ඕන විශේෂයෙන් අපි ඇඟේ තියෙන ESD එක ඉලෙක්ට්‍රික් ස්ටැටික් එක ඩිස්චාර්ජ් කරගෙන තමයි අපි මේක පාවිච්චි කරන්නේ ඒ වගේම මෙන්න මේ ටූල් එකත් එක්කම ඉවෙන් ඉක්විප්මන්ට් එකත් එක්කම තියෙන තව දෙයක් තමයි මෙන්න මේ ඇන්ටි ස්ටැටික් මැට් කියන එක मे मेटे कूट तमें अभी डिवाइस पोटस् करसेंबल असेंबल करना अर क्यूवागेम वायर स्टापिक वागेम मे मेटे की कारे तमें इलेक्ट्रॉनिक स्टेटिक डिस्चार्ज करना एक वगेम मेन मे तीन ईएसडी डिवाइसेस आरक्षा करना तमें मेन मे एंटी स्टेटिक बैग पाचर विशेष हार्ड डिस्म फैमिन मेन मे ईएसडी बैग मद बोर्ड विशेष मेमरी हेम फैमिन मेन मेगे ईएसटी बैग तुल इधि मेक टूल बॉक्स नाट अभी देख तुना कपिदी आगना हदीसी रीप्लेसमेंट पिट मुनोहर डिवैस अरगना सह अरगने अभी मित्र कथा करे कंप्यूटर हार्डवेयर टेक्नीशियन के टूल गिट आगे इधि अभी बल मिथन पट नेटवर्क टेक्नीशियन के लिए बेसिक टूल्स मनोवाद गेला අපි මෙන්න මේ ටූල් එකට කියනවා වයර් ස්ට්‍රැපර් කියලා නෙට්වර්ක් කේබල් එක අවුට් කවර් එක ආරක්ෂාකාරී ලෙස රිමූව් කරගන්න තමයි අපි මෙන්න මේ වයර් ස්ට්‍රැපර් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ ටූල් එකට අපි කියනවා පංච් ඩවුන් ටූල් කියලා මෙන්න මේ පංච් ඩවුන් ටූල් එකෙන් තමයි කී ස්ටෝන් එකකට අදාළ කරන වයර් කෝඩ් එක ඇමරිකන් හෝ බ්‍රිටිෂ් ආකාරයට සකස් කරගෙන එම වයර්ස් ටික රඳවා ගන්න පංච් කරගන්න තමයි අපි මෙන්න මේ ටූල් එක පාවිච්චි කරන්නේ මේකේ ऑप्शन देगा तीनों लो सह हाई इंपैक्ट केला एक अवस्था वन पावच करना पंच करना कोट अभी अलुत्म की स्टोन ने पावच करना अभी पावच कराने लो इंपैक्ट किए अभी रियूज करना नवत वारे की स्टोन ने अभी पावच करने हाई इंपैक्ट किए ऑप्शन एक अभी मेन मे क्रिपिंग टूल का पावच कराने आरजे 45 कनेक्टर सह आरजे 11 कनेक्टर का अदाल नेटवर्क केबल सह टेलीफोन केबल ये वायर्स अदाल कलगोट सकस पास एक क्रिंप करना अभी मे नेटवर्क केबल टेस्टर के पावचरा नेटवर्क केबल दर अतर कनेक्टिविटी तीन दिन बलागन ये पावचीन वायर्स अटम अदाल डेटा ट्रांसमिट करना हेकिव तीन दिन बल अभी मे टूल पावची करा ඒ වගේම තමයි හාඩ්වෙයා සහ නෙට්වර්ක් ටෙක්නිෂියන් කෙනෙක්ගේ ටූල් බෑග් එක තිබිය යුතු දෙයක් තමයි මෙන්න මේ මල්ටිමීටර එක ෂෝට් සර්කිට් එකක් බලා ගන්න කොම්පරන්ට් එක කොහොමද නරක බලා ගන්න ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක ඒ වගේ දේවල් එකකට අපි මෙන්න මේ මල්ටිමීටර එක භාවිතා කරනවා ඔයාගේ ටෙක්නිකල් බෑග් එකේ අනිවාර්යෙන් පිල් බොක්ස් එකක් තියාගන්න මොකද විවිධ වූ එන තමයි විවිධ වූ ඩිවයිසස් වලට සම්බන්ධ වෙන්න තියෙන්නේ पवर सप्लाई स्क्रू मदरबोर्ड मदरबोर्ड स्क्रू ऑप्टिकल ड्राइव हार्ड डिस्क विशेष लैपटॉप अतुलत स्क्रू सेम इकना बिल बॉक्स स्क्रू स्टिक यूएसबी फ्लैश ड्राइव बैकअप समान पोर्टेबल लंग इंस्टॉलेशन टेप मास्किंग डबल टेप वायरिंग टेप लगा तीयागन हदसी अवस्था वाला बैग की एवंतम थर्मल पेस्ट तीयागन थर्मल कंपाउंड तीयागन प्रोसेसर एगट चिप्त हदसी रीप्लेस कराना यगे मीडिया कन्वर्टर्स वागा तीयागन
විශේෂයෙන් USB to PS2, PS2 to USB, video converters, HDMI to VGA, VGA to DVI. ඒ වගේම ෆොටෝෂොප් එකකුත් ඔයාගේ ළඟ තියාගන්න. මොකද හදිසි අවස්ථාවල වලට වාගේ ලැප්ටොප් එක ස්ක්‍රීන් එකක් ක්ලීන් කරගන්න, කීබෝඩ් එකක් ක්ලීන් කරගන්න, රිබන් එකක් ක්ලීන් කරගන්න අනේ වගේ වෙලාවට ඔයාට මෙන්න මේ ෆොටෝෂොප් එකක අවශ්‍යතාවය දැනෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරේ කම්පියුටර් හාඩ්වෙයාර් සහ නෙට්වර්ක් ටෙක්නීෂියන් කෙනෙක්ගේ ටූල් කිට් එකක් ගැන. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු අලුත් දෙයක්, අලුත් දෙය නිර්මාණයක් කොහොමද කරන්නේ, වැඩ කරන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වෙයි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.